ලෝකේ විවිධ ආගම් ප්‍රමාණයන් ගණනාවක් තියෙනවා, විවිධ ඇදහිලි තියෙනවා, විවිධ සමාජ ක්‍රමවේදයන් තියෙනවා. ලෝකේ තියෙන ප්‍රධාන ආගම් ගණනාවකම මූලික සංකල්පීය පදනම බිඳ වැටෙන්නේ. අපි මේ සියලු ආගම් වලට ගරු කරනවා. ඒ සියලු ආගම් වලම යහපත් දේවල් අපි ගන්න ඕනේ. හැබැයි යුරෝපයේ ඇතුළු ගොඩක් ලෝකේ තියෙන ආගම් සහ මේ ධර්මයන් වල ප්‍රධාන වෙන්නේ මිනිසා මූලික වෙන්නේ. මිනිසා දෙවියන් වහන්සේ විසින් මිනිසාව නිර්මාණය කොට ඔහුගේ පරිභෝජනයට මේ සියල්ල නිර්මාණය කරා. සතා සිව්පාවක් ගහකොළ ඇලදොල සතා සිව්පාව සියල්ල නිර්මාණය කරා. එහෙම හැදෙන මනෝභාවයක් ඇතුලේ එහෙම හැදෙන චින්තනයක් ඇතුලේ හැදෙන මිනිසා මේ සියල්ල ඊටාම කෑදර ලෙස පරිභෝජනය කරනවා. ඊටාම කෑදර ලෙස මේ සියල්ල තමන්ගේ ග්‍රහණයට ගන්නවා. හැබැයි මම ඔබට කිව්වා අපි බෞද්ධ සංස්කෘතියක් ඇතුලේ හැදුනේ කියලා. බෞද්ධ මතවාදයන් එක්ක බැලුවොත් ඔබ බුදුරජාණන් වහන්සේගේ වචන දිහා ඔබ බැලුවොත් මිනිසා යනු මේ පරිසරයේ අයිතිකාරයා නෙවෙයි, මේ පරිසරයේ මූලිකයා නෙවෙයි. අපේ සංකල්පීය වශයෙන් අපේ මනසට යන්නේ ඔබ මේ පරිසරයේ කොටසක් පමණ. අද නූතන විද්‍යාවෙන් කියන්නේ ඒක. අද නූතන විද්‍යාවෙන් කියන්නේ මොකද්ද? මේ පරිසරය ඇතුළේ මේ ඉකෝසිස්ටම් එක ඇතුළේ දැන් අද අපිට ඇවිල්ලා UN එකෙන් ඒක උගන්වනවා. අද අපිට යුරෝපෙන් ඇවිල්ලා ඒක උගන්වන්න හදනවා. ඒගොල්ලෝ උගන්වන්න ඕනේ නැහැ. ඊට කලින් තමන් හෙවන ගත්ත ගහකින් කොළයක්වත් කඩන්න එපයි කියන්නේ තමන්ට හුස්ම ටික දුන්නේ කොළේ. මිනිසුන්ගේ වේදිකාව. ඔබට ආයුබෝවන්. සකල ශ්‍රී ලංකාවාසී ලෝකවාසී ජනපෞර නරඹන ඔබට, ඔබ කොහේ සිටියත් කොතන සිටියත් ඔබට ආයුෂ බොහෝ වෙන්න ඕනේ. ඔබ අපේ සම්පත. ඔබ හැර අපට වෙන වස්තුවක් සම්පතක් මේ ලෝකේ නැහැ. මොකද අපිට කොයිතරම් අපි වටේ බඩු බහන්න රැස් වෙලා තිබුණත් ඒ සියලු බඩු බහන්න අචේතනිකයි. කිසියම් සචේතනික වස්තුවක් වේ නම් ඒ අපේ ඇස් ඉදිරිපිට ඉන්න ඔබ. ඔබට හැඟීම්, ඔබට කම්පණය, සහකම්පණය මේ සියල්ල තියෙනවා. ඒ නිසා මේ ජනපෞර මේ ගනුදෙනු කරන්නේ අපි ඔබත් එක්ක. මේ මිනිසුන් අතර වෙන ගනුදෙනු මහා විප්ලවයක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මේ සමාජයක් හැඩය වෙනස් කිරීමේ, සමාජයක් කොහේ හෝ දිශාවකට පරිවර්තනය කිරීමේදී අපි අතර ඇතිවන ගනුදෙනු වල ප්‍රබලත්වය බලපානවා. අපේ ගනුදෙනු දුර්වල නම් අපි හිතනවා ඒ අපේ සම්බන්ධතා හරි දුප්පත් කියලා. අපේ සම්බන්ධතා, අපේ ගනුදෙනු සහ සම්බන්ධතා පොහොසත් නම් අපි හිතනවා අපි අතර පොහොසත් සම්බන්ධතා එක්ක හොඳ සමාජයක් හදන්න පුළුවන් කියලා. ඉතින් මේ ජනපෞර හැමදාම උත්සාහ කරන්නේ මේ ශක්තිමත් මිනිසුන්ගේ පවුරක් හදන්න. රට හදන හොඳ කණ්ඩායමක් හදන්න. රට හැදෙන්නේ මිනිස්සු හැදෙන්නේ. එතකොට මිනිස්සු හැදෙන්න ප්‍රොවිෂන් ගණනාවක් තියෙනවා. අන්නේ මිනිසා හැදීමේ පාඩම් මාලාව සරලව කිව්වොත් අපි ඔබට සමීප කරනවා මේ විදිහට. ඉතින් ප්‍රතිචාර ඔබ දක්වනවා අපේ වැඩසටහනට. බොහොම ස්තුතියි. ඔබ සාධනීය ප්‍රතිචාර ගොඩක් අපිට දක්වා තිබෙනවා. ඉදිරියේදී බලන්න අපි සියල්ල උපුටා ගන්න පුළුවන්ද කියලා. යම් දවසක ඒවත් එක්කත් අපි කතා බහක් ගේන්නම්. දෙවනි පරපුරේ නායක විදු විජේවීර ජනපෞර කතානායකයා රට හදන වේදිකාවේ මැදිරියේ මාත් එක්ක ඉන්නවා. අයිබෝන් විදු අපිට. අයිබෝන්. අපි අද මාතෘකාව මතක් කරනවා. අද මාතෘකාව අපි අපේ ආචාර ධර්ම. ඒ කියන්නේ අපේ ආචාර ධර්ම පද්ධතිය. ඒ කියන්නේ මේක ටිකක් ආචාර ධර්මයක් නෙවෙයි, මේක අපිට තිබුණේ පද්ධතියක් හැටියට. ශික්ෂාපද සමූහයක් අපිට තිබුණා. වෙන විදිහකින් කිව්වොත් අපි ටිකක් හොඳ නරක පිළිබඳ විනිශ්චයක් තිබුණා. කැලෑවේදී ජීවත් වුණ අපිට, දඩේමින් ජීවත් වුණ අපිට මේ කිසියෙක් බණ කියන්න ආවේ නැහැ මහ වනාන්තරයකට. හැබැයි දිය පානය කරමින් ඉන්න සතෙක්, ගැබ්බර සතෙක්ට අපිට තහංචි තිබුණා මරාගෙන කන්න. සත්ව රැළක දුර්වලයත් බලලා තමයි මේ ඒ දඩේම නෙලාගත්තේ. ඒ දඩේමත් සමූහය අතරේ බෙදාගත්තා. එහෙම වුණේ නැත්නම් ඒ රැහේ අනිත් අයගේ බඩ පිරෙන්නේ නැහැ කියලා කතාවක් තිබුණා. බෙදා ගැනීම මේ සියල්ල ගැන අපිට ටිකක් පදනමක් තිබුණා. අපි මේ සදාචාර සම්පන්න සමාජයක් ප්‍රාර්ථනා කරන ආචාර ධර්ම පද්ධතියක් ඉල්ලා සිටින කණ්ඩායමක්. මම හිතන්නේ නීතිය විතරක් ප්‍රමාණවත් වෙයි කියලා. ඒ නිසා මේ ඔබේ කියවීම අපේ ආචාර ධර්ම පද්ධතිය පැහැදිලිව මම හිතන අපි තාම වැදගත් මාතෘකාවකට අද ඇවිල්ලා තිනවා. මොකද අපි තරුණ දේශපාලන ව්‍යාපාරයක් හැටියට විශ්වාස කරනවා මේ රට හැදෙන්න ඕනේ කියලා. මේ රට හදන්න ඕනේ. ඒ රට හදද්දි බොහෝ දෙනෙක් හිතනවා මේ රටේ තියෙන මේ ආණ්ඩුව වෙනස් කරලා, පාලකයෝ මාරු කරලා, එහෙම නැත්නම් මේ රටට මේ අලුත් ආර්ථික මොඩල් විතරක් එහෙම කරලා ලෝකෙ කොයි හරි රටකින් ණය ගෙනල්ලා මේ රට හදන්න පුළුවන් කියලා. හැබැයි අපි විශ්වාස කරනවා මේ රට හදනවා නම් ප්‍රධානම දේ තමයි මේ රටේ මිනිහා හදන්න ඕනේ. මේ මිනිස්සු මේ ශ්‍රී ලංකික පුරවැසිය අපි හදන්න ඕනේ. ඒ ශ්‍රී ලාංකික පුරවැසියා හදන තැන, ඔහුගේ මනස හදන තැන අපි මේ කතා කරන ආචාර ධර්ම පද්ධතිය, මේ සදාචාරාත්මක මිනිසා නිර්මාණය කර ගැනීම ඉතාම වැදගත්. අද මේ මොහොතේ සමස්තයක් වශයෙන් අපි මේ අත්විඳින සමාජ දේශපාලන ආර්ථික අර්බුදය ප්‍රධාන වශයෙන් ඇති වෙන්න බලපාලා තියෙන කාරණාවක් තමයි මේ රට ඇතුලේ තියෙන මේ සදාචාරය සහ මේ ආචාර ධර්ම පද්ධතියේ බිඳවැටීම. ඒ බිඳවැටිච්ච සදාචාර සහ ආචාර ධර්ම පද්ධතිය ඇතුලින් බිහිවෙච්ච මිනිහා අපි විශේෂයෙන්ම ගත්තොත් අර මං කලින් කියපු විදිහට සහකම්පනයක්, සමාජයේ ගැන සංවේදී බවක්, අපි ක්‍රමවේදයකට, අපි සැලැස්මක් ඇතුලේ ගමනක් යනකොට ඒ ගමන යන්න අපිට ක්‍රමවේදයක් ඕනේ. තවත් කෙනෙක් එක්ක ගනුදෙනුවක් කරද්දී, සම්බන්ධතාවයක් ගොඩනගා ගනිද්දී ඒකට තියෙන්න ඕනේ ආචාර ධර්ම පද්ධතියක්. ඒක ව්‍යාපාරික ගනුදෙනුවක් වෙන්න පුළුවන්, ඒක සමාජ ගනුදෙනුවක් වෙන්න පුළුවන්, ඒක ප්‍රේමණීය ගනුදෙනුවක් වෙන්න පුළුවන්. එහෙම ගනුදෙනු බිඳවැටෙන තැන්වල අපි සමාජයේ දකිනවා මේ සමාජයේ ඛේදවාචක හැටියට එළියට එන්නේ. ඒවා ඊටාම නරක විදියට සමාජයේ එළියට එන්නේ. එහෙම එන්නේ ඇයි? අර ආචාර ධර්ම පද්ධතිය ඇතුලේ මිනිස්සු නැහැ. මම පුංචි උදාහරණයක් කියන්නම්. ආදරය කරන තරුණ තරුණියෝ අතර ඒ ආචාර ධර්ම පද්ධතිය නැති වුණාම, ඒ සදාචාරාත්මක කමක් නැති වුණාම එම සමාජගත වෙන්නේ කොහොමද? අපි මේ සමාජ මාධ්‍ය ඇතුලේ ඒවා දකිනවා. අපි මේ WhatsApp, Facebook, social media ඇතුලේ එළියට එනවා. ඒ ආචාර ධර්මයක් නැතිකම. තමා අනිකා සමග කරන ගනුදෙනුවේදී අනිකාට ගරු කරන්න. ඒක ව්‍යාපාරකේ ඉඳන් සමාජ ගනුදෙනුවෙන් මේ සියල්ලටම විශ්ල යනවා. මේ සියල්ල ඇතුලේම ඒ ආචාර ධර්ම පද්ධතියක් නැති තරුණයා සහ වැඩිහිටියා සහ මේ මිනිසා ක්‍රියාත්මක වෙන ආකාරය අනුව මේ සමාජය අද තීරණය වෙලා තියෙනවා. ඉතින් මම පුංචි කාරණාවක් දෙන්න මේකට මේකතු කරන්න. ඒකට අපි විශ්වාස කරනවා මේ ආචාර ධර්ම පද්ධතිය අපිට ගැට ගැහෙන්නේ අපි කලින් දවසක කතා කරා වගේ මේ අපේ උරුමය ඇතුලේ තේරවාදී බෞද්ධ දර්ශනයෙන් පෝෂණය ලැබු මිනිස්සු හැටියට අපිට තිබුණ හොඳ ආචාර ධර්ම පද්ධතියක්. අපි ඒකට පයින් ගැහුවා. ඒක අමතක කරගත්තා. එතනින් පස්සේ හැදිච්ච අර විශේෂයෙන්ම 77 විවෘත ආර්ථිකයත් එක්ක හැදිච්ච මේ හිස් මිනිසා ආචාර ධර්ම පද්ධතියක් නැතුව කරන සමාජ ගනුදෙනුවේ ප්‍රතිඵල තමයි අපි භුක්ති විඳින්නේ. දැන් ආචාර ධර්ම පද්ධතියේ බැලු බැලමට පේනවා සමානයි, මාව නිවැරදි කරන්න, ආචාර ධර්ම පද්ධතිය සමානයි වටිනාකම් පද්ධතිය කෙනෙකුගේ. දැන් මෑත යුගයේත් අපි මහා ජාතික ධනයක් වැය කරමින් මේ වටිනාකම් හදන්න මිනිසුන්ගේ මේ අපි දාගෙන තියෙන අධ්‍යාපනය කියලා. නැවත මම අධ්‍යාපනයට යනවා නෙවෙයි. නමුත් මේ උදාහරණයක් ගන්න. ඒක දැන් අපි මේ විධිමත් අධ්‍යාපන රටාවකින් තොරව සමාජ වටිනාකම් පද්ධතියක්, ආචාර ධර්ම පද්ධතියක් හැදුණා. දැන් මේක පුදුම හාස්කමක් නේ. කොහෙන්ද මේක හැදුනේ කියලා. මේක අපි කොහොමද විභාග කරගන්නේ? පැහැදිලි. මම හිතන්නේ මේ පාසල් අධ්‍යාපන රටාව විශේෂයෙන්ම මේ බ්‍රිතාන්‍ය යටත් විජිතය විසින් නිර්මාණය කරපු මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපේ තිබුණේ හර පද්ධතියේ සාරධර්ම පද්ධතිය අයින් කරා. අපේ ඒ සදාචාර සම්පන්න මිනිහා අයින් කරා. සහකම්පනයක් තියෙන මිනිහා අයින් කරා. ඒක අයින් කළා. ඒ ඔවුන්ට අවශ්‍ය, අධිරාජ්‍යයට අවශ්‍ය වහලුන් ටික හදන්න අධ්‍යාපනයක් හැදුවා. ඒක ඇතුලේ මම හිතන්නේ නැහැ අපි මේ බලාපොරොත්තු වෙන ඒ ආචාරශීලී සාරධර්ම වලින් පිරිච්ච මිනිහා ඉන්නවා කියලා. ඊට පස්සේ ඕකට 77 විරුතාර්ථික එකතු වෙලා මිනිස්සු මුදලේ වටිනාකම් විතරක් දකින්න ගත්ත තැන ඉඳන් අර තිබ්බ ඉතුරු ටිකත් නැති වෙලා ගියා. ඒතකොට එහෙම සමාජික තමයි අද ඔබ මමත් ගනුදෙනු කරන්නේ. මම අර කලින් කියපු උදාහරණ ඇතුලේ ඔබ ඒක දකිනවා. මම ඒක අත්විඳිනවා. අනිකාගේ දුක අනිකාගේ වේදනාව අපිට තේරුම් ගන්න බෑ. ඒකට අපි ක්‍රියාත්මක වෙන විදිය ඒක ඛේදවාචකයක් යනකට ගෙනිහිල්ලා තියෙනවා. ඔබ හරි මේ ඔබට හිත නවතින කතාවක් කිව්වා. දැන් ඒක තමයි මේ වෛද්‍යවරයෙකු ඉදිරිපිට රෝගියෙක් අසුන් ගත්තාම ඔහුට පේන්නේ මුදලක්. බිලක් පේන්නේ. රියදුරු මහතෙකුට ඉදිරියේ ඉන්නේ මිනිහෙක් නෙවෙයි. මගියෙක් නෙවෙයි තවදුරටත් පොඩ මුදලක්. එතකොට දැන් ගුරුවරයෙකුට දරුවෙක් නෙවෙයි ශිෂ්‍යයෙක් නෙවෙයි ෆී එක. දැන් එතකොට මේ මිල වටිනාකම් විසින් අපිව නැති කරලා වගේ තියෙන තත්වයක් තියෙනවා. එතකොට දැන් මේකේ ගොදුරක් නොවී ඉන්න. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ මිනිසාට වෙළඳපොළ මැදිහත් වූයේ මේ ඊයේ වෙරදා නෙවෙයි වෘත්තාර්ථිකයෙන්ම නෙවෙයි. මිනිස්සු බහන්න අපේ ඉතිහාසයේ පොදු ඉතිහාසයේ කිව්වා. මිනිස්සු මේ දැනන් හිටියේ නෑ. හොයාගත්තා බෙදාගත්තා. මිනිස්සුගේ ආර්ථිකය හැදීමේදී ඒක වගේ හුවමාරු කරගත්තා. Taman නැති දේවල් හුවමාරු කරගත්තා. පසුව මේවා හුවමාරු කරගැනීම අපහසු තමයි මුදල අපිට ආවා. ඉතින් දැන් හැබැයි ඒත් මේ නූතන සමාජයේ තරම් අශ්ලීල තත්වයටපත් උනේ නෑ. අශ්ලීල කියන්නේ ඊටාම අශීලාචාර තත්වයටපත් උනේ නෑ. ඒකට යම් හේතුවක් තියනවද? දැන් ඒ කියන්නේ මේ එතකොට ඒකේ පතුනේ නෑ කියන එක ඇතුලේ තියෙන්නේ මිනිස්සු මේ ඒක ඇතුලේ ආචාර ධර්ම පද්ධතියක් ආරක්ෂා කරා කියලා එකනේ. තමන් ගොදුරුන්නේ නෑ කාටවත්. ඒකට මොකක්ද හේතුව? පැහැදිලිව මම හිතන්නේ මේක කාලානුරූපීව මේ කාලයත් සමග ආපු දෙයක්. එතකොට විශේෂයෙන්ම අපේ රට ශක්තිමත් වෙන්න බලපාපු දෙයක් තමයි මේ අපේ ඔය සාරධර්ම සහ මේ හර පද්ධතිය. ඒතර මේක බිඳවට්ටවන්න විවිධ සැලසුම් ක්‍රියාත්මක වුණා. ගෝලීය ප්‍රමාණයෙන් සහ අපේ අසල්වාසීන්ගෙන් ලොකු වැඩ ප්‍රමාණයක් සිද්ධ වුණා. නමුත් අපි ජාතියක් වශයෙන් මේකට ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් හිටියා. එතකොට මම මේ කිව්වේ අර මෑත කාලයේදී මේ ආපු විවෘතාර්ථිකයත් එක්ක අපි නිර්මාණය කරගත්ත මිනිසා මේකට විශාල බලපෑමක් කරා මේක අපිට බිඳවට්ටවන්න. ඒ වගේම තමයි මම හිතන්නේ අපේ පහුගිය කාලේ තිබුණු හොඳින් හොඳට හෝ නරකට මේ තිබුණු දේශපාලන යාන්ත්‍රණය දැක්මක් සැලසුමක් මේ වටිනාකම තේරුම් නොගත් දේශපාලන යාන්ත්‍රණය විසින් මේක තවදුරටත් විනාශ කරලා දැම්මා. ඒතර මම කලින් කිව්වා වගේ මේ ආචාර ධර්ම සදාචාර හරපද්ධතියේ පන්නරේ අපිට එන්නේ බෞද්ධ දර්ශනේ. බෞද්ධ කියවීම ඇතුලේ මම පුංචි උදාහරණයක් ඔබට කියන්නම්. ලෝකේ විවිධ ආගම් ප්‍රමාණයන් ගණනාවක් තියෙනවා. විවිධ ඇදහිලි තියෙනවා. විවිධ සමාජ ක්‍රමවේදයන් තියෙනවා. ලෝකේ තියෙන ප්‍රධාන ආගම් ගණනාවකම මූලික සංකල්පීය පදනම බිඳ වැටෙන්නේ අපි මේ සියලු ආගම් වලට ගරු කරනවා. ඒ සියලු ආගම් වලම යහපත් දේවල් අපි ගන්න ඕනේ. හැබැයි යුරෝපයේ ඇතුළු ගොඩක් ලෝකේ තියෙන ආගම් සහ මේ ධර්මයන් වල ප්‍රධාන වෙන්නේ මිනිසා මූලික වෙන්නේ. මිනිසා දෙවියන් වහන්සේ විසින් මිනිසාව නිර්මාණය කොට ඔහුගේ පරිභෝජනයට මේ සියල්ල නිර්මාණය කරා. සතාසි උපාවක් ගහකොළ ඇලදොල සතාසි උපාව සියල්ල නිර්මාණය කරා. එහෙම හැදෙන මනෝභාවයක් ඇතුලේ එහෙම හැදෙන චින්තනයක් ඇතුලේ හැදෙන මිනිසා මේ සියල්ල ඊටාම කෑදර ලෙස පරිභෝජනය කරනවා. ඊටාම කෑදර ලෙස මේ සියල්ල තමන්ගේ ග්‍රහණයට ගන්නවා. හැබැයි මම ඔබට කිව්වා අපි බෞද්ධ සංස්කෘතියක් ඇතුලේ හැදුනේ කියලා. බෞද්ධ මතවාදයන් එක්ක බැලුවොත් ඔබ බුදුරජාණන් වහන්සේගේ වචන දිහා ඔබ බැලුවොත් මිනිසා යනු මේ පරිසරයේ අයිතිකාරයා නෙවෙයි. මේ පරිසරයේ මූලිකයා නෙවෙයි. අපේ සංකල්පීය වශයෙන් අපේ මනසට යන්නේ ඔබ මේ පරිසරයේ කොටසක් පමණ. අද නූතන විද්‍යාවෙන් කියන්නේ ඒක. අද නූතන විද්‍යාවෙන් කියන්නේ මොකද්ද? මේ පරිසරය ඇතුළේ මේ ඉකෝසිස්ටම් එක ඇතුළේ දැන් අද අපිට ඇවිල්ලා UN එකෙන් ඒක උගන්වනවා. අද අපිට යුරෝපෙන් ඇවිල්ලා ඒක උගන්වන්න හදනවා. ඒගොල්ලෝ උගන්වන්න ඕනේ නැහැ. ඊට කලින් තමන් හෙවන ගත්ත ගහකින් කොලයක්වත් කඩන්න එපයි කියන්නේ තමන්ට හුස්ම ටික දුන්නේ කොලේ. එහෙම ගහකින් කොලයක්වත් කඩන්න එපයි කිව්වේ ඇයි? ඔබ මේ පද්ධතිය ඇතුලේ කොටසක් පමණයි. ඔබ මේ සියල්ල පරිභෝජනය කරන්න නෙවෙයි ඉන්නේ. ඒක ඇතුලේ හදන මනෝභාවය මොකද්ද? ඒක ඇතුලේ හදන ඔබට මනෝභාවයක් ඔබට දෙනවා දාර්ශනික පදනමක්. ඔබ ජීවත් විය යුත්තේ කෙසේද කියලා. මේ පදනමත් එක්ක හැදෙන මිනිහා තමයි අපි අර කතා කරන සිස්ටම් එක ඇතුලේ එහෙම නැත්නම් මේ ක්‍රමයේ ඇතුලේ අර අපි කතා කරපු සදාචාරශීලී මිනිහා බවට පත් වෙන්නේ. එතකොට අර පදනමට ගහපු තැන තමයි අර පදනම අපෙන් අයින් කරපු තැන තමයි අපි මේ කතා කරන සාරධර්ම හරපද්ධතිය බිඳ වැටෙන්නේ. මේ අපේ වෙදකමේ ගහකින් පොත්තක් ගලවන කොටත් අපි අවසර ඉල්ලනවා. ගහට වඳිනවා. එහෙම ජාතික ඉතිහාසයක් අපිට තියෙනවා. නමුත් ඔබට පෙරලා ආපහු ගිහලා ප්‍රශ්නයක් අහන්න තුන මම හිතන ඔබ මම පොඩිදයක් දැන් දැන්කේ නෙට් හිතන්න පුළුවන් මේ ගහකින් පොත්තක් ගලවද්දී ගහකින් කොලයක් කඩද්දී ගහට ආචාර ගන්නක ගෝත්‍රිකයි වගේ. හැබැයි ඒකේ තියෙන එහෙම කතාවක් නෙවෙයි. ඒකෙන් අපි පෙන්වන්නේ අර ඔබතුමා වගේ මේකේ වටිනාකමට අපි කරන ගෞරවය. ඒක අපි තේරුම් ගත්තා කියන එක තමයි අපි එතන කියන්නේ. මට ඔබට ඔබ මේ ඔබ නොදන්න ප්‍රශ්නයක් දැක ඔබ මා විදියට පත් වේවි මේ මා උවිඳු විජේවීර කේවද්දී ඔබ ජාත්‍යන්තරයේ තුල යම් වික්‍රමයක් කරනවා ඔබේ විශ්වවිද්‍යාලය ඇතුලේ උසයාවේ ඔබට හම්බෙන ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නයට ඔබ උත්තර හොයනවා ජාත්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ HIV මැඩලීම සඳහා නව ක්‍රම හොයද්දී මේ ඔබ ජාත්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන් හමුවේ ජාත්‍යන්තරයේ මවිතයට පත් කරන උත්තරයක් ඔබ විශ්වවිද්‍යාලයේ එළි දක්වනවා. මේ කැමති දෙක කියන්නේ මේ තප්පර කීපයක් අරගෙන ඒක මේ අත්දැකීම ඒ අත්දැකීම සහ ඔබ මේ කියන කතාව අතර දෙකක් නෙවෙයි කියලා මට තේරෙනවා. පැහැදිලි. මම හිතන්නේ ඒ මට මේ මම මේ කතා කරන වචන වලින් සහ මේ සංස්කෘතිය ඇතුළේ මම ගත්ත පෝෂණය තමයි ජාත්‍යන්තරය ඇතුළේ මම පෙන්නුවේ. ඒක මට අයිති දෙයක් නෙවෙයි. ඒක මේ 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 බෞද්ධ සංස්කෘතියට සහ ඒ බෞද්ධ සංස්කෘතිය නිර්මාණය කරපු මිනිසුන්ට අයිති දෙයක්. මම ජාත්‍යන්තරේ කියපු දෙයක් උනේ. ඒක උනේ රුසියාවේ මේ මේ මම වෛද්‍ය විද්‍යාව හදාරපු ශිෂ්‍යයෙන්නේ. මම ආචාර උපාධියක් හදාරන ඉතිහාසය සහ දේශපාලන විද්‍යාවට අදාළව. නමුත් අපේ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයෙන් ජාත්‍යන්තර ශිෂ්‍ය සියලු දෙනා උතුලා මේ HIV සම්බන්ධයෙන් විද්‍යාත්මක සම්මන්ත්‍රණයක් තිබුණා. ඒකෙදී HIV වලට තියෙන බෙහෙත් මොනවද කියලා. HIV කොහොමද හොඳ කරගන්නේ කොහොමද මේක වළක්වන්නේ කියන එක සම්බන්ධයෙන් වෛද්‍ය ශිෂ්‍යයන් අතර මේ තිබුණා පොඩි අපේ විද්‍යාත්මක තරඟයක්. ඒ කියන්නේ වැඩසටහනක්. එතකොට ඒකෙදී ලංකාවෙන් යන ශිෂ්‍යෙක් හිටියේ නැහැ. නමුත් මම ශිෂ්‍ය සංගමේ සභාපති නිසා මට කිව්වා ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එකක් කරන්න කියලා. ඉතින් මම මේ ගැන මම වෛද්‍ය විද්‍යාව හදාරලා නැහැ. නමුත් මම මේ ගැන කතා කරා මොනවද තියෙන බෙහෙත් ගැන. ඉතින් අපි පොඩි අධ්‍යයනයක් කරා. නමුත් එතකොට මම කරේ මම මේ සම්පූර්ණ මේ රටවල් වල තියෙන දත්ත ටික අරගෙන බැලුවා. බැලුවම ලංකාවේ ඇත්තටම ඉතාම පහළ අගයක තියෙන HIV ව්‍යාප්තිය සහ මේ රෝගෙට ගොදුරු වීම. දැන් මම මේ කතා කරන්නේ අවුරුදු 5කට 6කට මතන අවුරුදු 7කට විතර කලින් වෙච්ච දෙයක්. ඒතකොට ඉතාලම පහළ දැනග මම හිතන අදටත් අපි ඉතාලම පහළ දැනග. ඒතකොට ඒක බැලුවම ප්‍රධාන වශයෙන් අපේ සෞඛ්‍ය සේවයේ තියෙන දියුණුව බලපානවා. අපේ වෛද්‍යවරුන්ගේ කැපකිරීමේ දැනුවත් කිරීම මේ සියල්ල බලපානවා. ඒත් එක්කම මම දැකපු ප්‍රධාන දෙයක් තමයි අපේ මේ සංස්කෘතික හරපද්ධතිය ඇතුලේ ජීවත් වෙන මිනිසාගේ ගති ලක්ෂණ. ශික්ෂණය විනය. ඒතකොට ඒක ලොකු ඉවහලක් වෙලා තියෙනවා අපේ මේ ලිංගිකාශ්‍රිතව බෝවෙන රෝග අඩු වෙන්න අපේ. අපි දන්නවා HIV කියන්නේ ලිංගාතු බෝ වෙන රෝගයක්. ඒතකොට ඒකට ඒ රෝගය අපේ පාලනය වෙලා තියෙන්නේ අර සංස්කෘතික හරපද්ධතිය ඇතුලේ හැදිච්ච මිනිසාගේ ජීවන රටාව ඇතුලේ. මම ඒක මතු කරලා මම ඊට පස්සේ අපිට ඒකට බලපාපු බෞද්ධ දර්ශනයේ එන චතුරාර්ය සත්‍යයේ ඉඳන් සිංහලෝවාද සූත්‍රයේ ඉඳන් මේන කාරණා ටික ගැන මම රුසියන් භාෂාවට පරිවර්තනය කළා. මම යම් ලිවිල්ලක් නිර්මාණය කරා අපේ මිනිසා ලාංකික මිනිහා මේ බෞද්ධයාගේ හැඩය මොකද්ද? ඇයි ඔහු මේ සමාජයේ මේ වගේ සංස්කෘතියක් ආරක්ෂා කරන්නේ? ඒ සංස්කෘතිය ආරක්ෂා කිරීම නිසා අපිට හම්බෙච්ච බෙනිෆිට් එකක් තමයි මේ ලිංගිකාශ්‍රිතව බෝ වෙන රෝග අඩු වීම. ඒතර මම ඒකෙදි අනිත් ශිෂ්‍යෝ සියලු දෙනාම වෛද්‍ය ශිෂ්‍යෝ ඒ සියලු දෙනාම කතා කරලා ඇවිල්ලා කතා කරේ හදලා තියෙන එක එක ඉන්ජෙක්ෂන් වර්ග, එක එක බෙහෙත් වර්ග, ටැබ්ලට් වර්ග, මේක පාලනය කරන හැටි, මේක අවම කරගෙන දැන් තියෙනවා ජීවත් වෙන ගොඩාක් කාලයක්. මත් අතර මෙතෙන්දී ලොකු දැනුමක් ගත්තා. ඒ කියන්නේ දැන් HIV හැදුනත් ලොකු කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මේක පාලනය කරන්න හොඳ කරන්න බෑ තාම. නමුත් පාලනය කරගෙන. හැබැයි මම කතා කරපු එක මේක හැදෙන්නේ නැතුව. බේරෙන්නේ කොහොමද කියන කාරණාව. අර වෛද්‍ය විද්‍යාවේ මූලික සංකල්පය prevention is better than cure කියන එක. මේ ඒ සංස්කෘතික හැඩය සහ මග වෙන්නීම මට කරේ මම හොයාගත් දෙයක් නෙමෙයි ඒක. මම මේ අපේ තියෙන වටිනාකමක් ලෝකයට විවෘත කිරීමක් කරේ. දැන් උරුමය මේ විදිහට අපිට ගෙනියන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපේ උරුමය දැන් මේකෙදී අපි ඔබ කලේ මේ අපේ උරුමය ගෙනියන්න පුළුවන් එක පාරක්. ඒතකොට මේ ලෝකයේ මේ නොනවතින කියන්නේ නොනිමෙන ආශාවන්. දැන් මේ වෙළඳ පොළ ඇද ගෝලීය ධනවාදය ඇතුලේ හදන්නේ මේ නොනිමෙන ආශාවන්. නොනිමෙනවා කියන්නේ නිතරම දැල් වෙනවා. ඒ අනිත් පැත්ත. මේ දැල්විලා මේක කියන්නේ අලු බවට පත්වීමට නියමිතයි. ඒක ඇතුලේ ඒ සියල්ල ඇතුලේ කොහොමද මේ නීරෝගිකමත් සතුටක් තියෙන ජීවිතයක් ආරක්ෂා කරන්නේ? මේ ජීවිතය සම්බන්ධව සාකච්ඡාවක් අවශ්‍ය වෙලාවක දැන් කොහොමනත් මේ ඒ තමයි අපේ උරුමය. උරුමය යම් යම් ස්වරූපයන්ගෙන් මතුවෙන්න පුළුවන්. ඉතින් අපි ප්‍රඳෙන්නේ ජනපෞර රට හදන වේදිකාව සමග ටිකක් බොහොම මේ රස කතා බහක් අද මේකේ අද්දගීම් එක කියන එකක් මේ අපේ සදාචාරය අපේ ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව කතා කරන්නේ අපි විරාමින් අනතුරු තවත් බොහෝ දේ කතා කරමු හදන්න අප සමග රට හදන මිනිසුන්ගේ වේදිකාව. ඔබ නැවත රට හදන වේදිකාව ජනපෞර සමගයි අපේ කතානායකයා දෙවන පරපුර නායක උදු විජේවීර අපේ මාතෘකාව බාටපත් උනේ අපේ අපි කියනවා අපේ ආචාර ධර්ම පද්ධතිය. ඒ කියන්නේ යම් අපේ අපි තියෙනවා අපේ ජීවිතයේ ස්වභාවිතය තියෙනවා අවභාවිතය නැත්නම් දුර්භාවිතය තියෙනවා ස්වභාවිතය තියෙනවා. එතකොට අපි මිනිසාව පුහුණු කරන්නේ සාමාන්‍ය අපි ගත්තාම සත්තු කියලා හිතුවොත් අපි මේ බහුවේ ස්වභාවිතයට යහපතට පුහුණු කරන්න ඕනේ. ඔහුගේ මනස බෙදුවොත් එහෙම කුසල සහ අකුසල කියලා පව් සහ පින් හොඳ සහ නරක. දැන් හොඳ නරක පිළිබඳ විනිශ්චයක් අපි හැමෝටම තියෙනවා. දෙවියා වෙන්න පුළුවන්, යක්ෂයා වෙන්න පුළුවන්. එහෙම ලෝකේ කියවීමක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ මනුෂ්‍යයා යට ගිහිල්ලා යක්ෂය උඩට ආපුවාම නැත්තම් අපේ අකුසල වැඩි වෙලා කියන අකුසල වැඩි වෙලා කුසල් යට ගියා අපිට ටිකක් අපිට ආය මතක් වෙන්නේ අපි අපේ පදනම නැති වුණාදෝ කියලා මිනිස්සයා කියන පදනම. එතකොට දැන් අපි දැන් මේක හොයාගන්න ක්‍රමයක් අවශ්‍යයි. එතකොට දැන් මේ සදාචාරය කියන එක අපිට එහෙම කොහෙවත් හම්බෙන්නේ නැහනේ. ඒවා නිකන් සංකල්ප වචන වගේ දේවල්. හැබැයි මේවා පුහුණු කරන අභ්‍යාස හම්බෙනවා. දානය කියලා දීම ඊට පස්සේ දැන් අපි හිතමුකෝ දැන් මේ අපි ගෙවන්නේ ටිකක් පොඩි උත්සව සමයක්. මේත් නිකන් බෞද්ධයන්ගේ වසන්ත කාලය වගේ එකක් නේ. නෑ හිතන්නකෝ දැන් වෛශාඛ්‍ය මංගල්‍ය කියලා එකක් තියෙනවා. අපිට බෞද්ධ උරුමය ගැන කතා කරපුවාම වෙසක් පොසොන් මේ හැම එකක් එක්කම අපි වසර පුරාම අපිට පොහොයක් එනවා. මොනවා හරි උත්සවයක් තියෙනවා. දැන් මේවටත් ප්‍රහාරාත්මකව මේ ප්‍රහාර එල්ල වෙනවා. මේ සංස්කෘති හර පද්ධතිය මේව වැඩක් නෑ. මේවා නිසා තමයි මේ රටට ආර්ථික අර්බුදයේ බලපෑවි කියලා. ඇත්තටම දැන් මේවා මේ අපි බැහැර කළ යුතුද මේ ආචාර ධර්ම පද්ධතිය ආරක්ෂා කර ගැනීමේදී මේවා සුරක්ෂිත කළ යුතුද? ඔබේ මතය. පැහැදිලිව මම හිතන්නේ අපි තරුණ දේශපාලන ව්‍යාපාරය තාක්ෂණයත් එක්ක ජාත්‍යන්තරයත් එක්ක ගැට ගැහිලා ඉන්න මිනිස්සු අපි නිතර ලෝකයේත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු අපි ඒ නිසාම තේරුම් ගත්ත දෙයක් තමයි මේ කාත්‍ය අවශ්‍යයි. මේකට පයින් ගහලා ගමනක් යන්න බෑ. එහෙම පයින් ගාලා හදන හිස් මිනිහා. එහෙම පයින් ගාලා හදන ඒ වලට පයින් ගාලේ වටනාකම් අතෑරලා හදන හිස් මිනිහත් එක්ක අපිට යන්න පුළුවන් කොච්චර දුරක්ද? අපිට මොකද්ද ජාත්‍යන්තරයේ හම්බෙන වටනාකම? අපිට තියෙන ඩෙන්ටිටි එක මොකද්ද ලෝකෙට ගියාම? අපි මොන වගේ හැඩයක මිනිහෙද? ලාංකිකයා කවුද? මෙන්න මේ ප්‍රශ්නේ එනවා ජාත්‍යන්තරයට ගියාම. ජාත්‍යන්තරයට යන්නේ නැතුව මේ මහ පොළොව මත මේකට පයින් ගහපු හින්දා තමයි අපි අද මේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නේ. අර ඔබ කිව්වා වගේ කලින්ම ඇත්තටම මේ මිනි සංස්කෘතික මිනිසා නිර්මාණය කරන ඒ වටිනාකමක් තියෙන මිනිසා නිර්මාණය කරන අභ්‍යාස ගණනාවක් තියෙනවා. ඒක තමයි උපතින් එක પરම්පරාවෙන් අම්මා තාත්තගෙන් මේ ඒක යම් ප්‍රමාණයකට අපිට හම්බෙනවා. ඒ වගේම තමයි අපි ජීවත් වෙන සමාජය ඇතුලේ අපි ඒක අවුරුදු උත්සවය වේවා අපි මේ කතා කරන අපේ තෙමගුල සිහි කරන මේ වෙසක් උත්සවය වේවා දන්සල් පින්කම් ඒතකොට අපේ ඇසල පෙරහැර වේවා මේ සියල්ල ඇතුළේම තියෙන්නේ අර මිනිසා හදන්න අවශ්‍ය සංස්කෘතික පෝෂණය දෙන්න අවශ්‍ය පුංචි කාරණා ටිකක් තියෙන්නේ. හැබැයි දැන් ඒක ඉලක්ක කරලානේ පහර දෙන්නේ. ඔබ හොඳට විමසිලිමත්ව බැලුවොත් මේ තාරුණ්‍යයට නිදහස ඉල්ලන මේ සමාජය වෙනස් කරන්න හදන හැමෝම නෙවෙයි මේ යම් පිරිසක් ඉන්නවා මෙන්න මේ පද්ධතියට පහර දෙනවා. දැන් මම මෙතෙක් ඔබට පැහැදිලි කරේ මේ මිනිහාව නිර්මාණය කරන්න දායක කරන අංග ටික. වපසරිය. ඒතකොට මේ වපසරියට නෙමෙයි පහර දෙන්නේ. මේක දන්සැල ඒක හරි නරකයි. ඒක නිකන් ගැලපෙන්නේ නැහැ. පින්කම් ගැලපෙන්නේ නැහැ. එහෙම කියන මිනිස්සු වෙනත් මහා ලොකු ඩොනේෂන් ප්‍රෝග්‍රෑම්ස් ඕගනයිස් කරනවා. ඒ වචනේ ඩොනේෂන් ප්‍රෝග්‍රෑම්ස් හොඳයි දන්සල නිකන් අවුල් වගේ නේ. එතකොට මේ පෙරහැර නිකන් හරියන්නේ නැහැ. පැරඩ් එකක් වගේ එකක් හොඳයි. ඒතකොට ඒගොල්ලොන්ගේ මේ හැඩේ තියෙන මේ දලදා පෙරහැරේ මහනුවර දලදා පෙරහැරේ අලියැත්තු ටික යනකොට ඒක හරි මේ මොකක්ද ඒක මේ සත්ත්ව කරුණාවයි නේ ඒක මහා ලොකු මේ දුකක්. හැබැයි එතනින් පොඩ්ඩක් එහාට ගියාම තියෙන නූරෙලියේ අස්සිය ටික දාලා රේස් පදිනකොට ඒ ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ භක්තිත වැඩක් නැහැ බෑන්ඩ් එකක් ගන්න එක හොඳයි. හොඳයි. නේ ඔලුවක් උනක් තැනටම මේක ගෙනල්ලා තියෙන ඉතින් මේ අපි කතා කරන්නේ සත්තුන්ට ජීවත් වෙන ඒ අයිතිය ගැන මං හිතන්නේ බෞද්ධ දර්ශනයේ තරම් කතා කරපු කවුරු කොහෙවත් දර්ශනයක් නැහැ. සියලු සත්ත්වයන් නිදුක් වෙත්වා කියලා අපි කතාන්නේ. ඒකට ඒක ඇතුලේ අපි ගොඩනගාගත්ත සංස්කෘතික උරුමයක් තියෙනවා අපි. ඒක ඇතුලේ අපි කවදාවත් මේ ඔය කියන විදිහේ පීඩාවන් මේ කරන එහෙම මානසිකත්වයක් තියෙන මිනිස්සු නෙවෙයි. හැබැයි මේ අපි මේ සංස්කෘතික ආහාර පද්ධතියක් ඇතුලේ අපි ජීවත් වෙද්දී අපි ගොඩනගාගත්ත දේවල් තියෙනවා. ඒ දේවල් ගොඩනගාගෙන තියෙන්නේ මේ සමාජයට යම් පණිවිඩයක් දෙන්න. දැන් විශේෂයෙන්ම දන්සැල කියන එක ගත්තොත් මගේ දන්නේ ලෝක කවුරුත් එහෙම කරනවා කියලා කවුරුත් එහෙම නිකන් කන්න සතියක් තිස්සේ කන්න දෙනවා කියලා මම දන්නේ. මම මේ පහුගිය කාලේ මේ ඔය සංචාරකයෝ දැන් ගොඩක් ලංකාවට ඇවිල්ලා ඔය පාරේ හැමතැනම ඇවිදින හින්දා මේ YouTube එහෙම කරන සංචාරකයෝ මම දැක්කා සංචාරකයේ යන ත්‍රිවිල් එකක් දන්සලක් ගාව නවත්තනවා. දැන් මේ පහුගිය කාලේ සංචාරකයකින් කන්නේ සල්ලි වැඩියෙන් ඉල්ලා සංචාරකයව එළෙව්ව මිනිස්සු හිටියේ රටක. ඔබ මතක් කරලා බලන්න මේ දන්තල ගාව නැවැත්තුවම තරුණයා පොඩි දරුවා ගිහිලා මේ බීම ටික දෙනවා. ඊට පස්සේ මෙයා එපා කියනවා. එයා හිතන්නේ මේක සල්ලි වලට උගුරන්න හදන තැනක් කියලා. නෑ නෑ මේක බොන්න කියලා අර රියදුරු මහත්තයා පැහැදිලි කරගුණා. නෑ මේක මේ අපේ උත්සවයක් තියෙනවා උත්සවයට දෙන්න කියලා. ඔහු බීලා ඔහු හදනවා මුදල් දෙන්න ඒකට. එතකොට ඒ තරුණයා කියනවා නෑ එපා. මුදල් එපා. මේක දන්සැල. ඊට පස්සේ ඒ විදේශිකයා කල්පනා කරනවා මොකද්ද මේ දන්සැල? ඇයි මේ නිකන් කන්න දෙන්නේ? ඇයි මේ නිකන් බොන්න දෙන්නේ? මොකක්ද ඒ සංස්කෘතිය? එතකොට මේ අපේ වටිනාකම්. මම රුසියාවේ ඉන්නකොට අපි දන්සැල් දුන්නා. මම අපේ විශ්වවිද්‍යාලයේ වෙසක් පොයේ දවසට දන්සැල් දුන්නා. අපේ පොඩි හාමුදුරුවෝ හිටියා සරණ හාමුදුරුවෝ අධ්‍යාපනයට ඇවිල්ලා ලංකාවේ ළමයි 5-6 දෙනෙක් හිටියා. අපි 5-6 දෙනා එකතු වෙලා තේ ටික අපේ තේ ව්‍යාපාරික මහතුරු කීප දෙනෙක් හිටියා. අපි මේ මහතුරුන්ට කතා කරලා තේ ටිකක් ගෙන්නගෙන විශ්වවිද්‍යාලය ඇතුලේ මේ තුන්වෙනි තට්ටුව අපේ තියෙනවා ප්‍රධාන පොඩි වේදිකාවක්. අපි එතන කිරිබත් ටිකක් හදලා බත් ටිකක් හදලා මේ තේ ටිකක් හදලා තේ නිකන් දුන්නා. ඒ වෙලාවෙත් ගොඩක් අය ඇවිල්ලා ඇහුවේ අපෙන් ඇයි ඕගොල්ලෝ නිකන් දෙන්නේ දේවල්? ඒ කියන්නේ ඒ රටවල මිනිසුන්ට එහෙම නිකන් කවුරුත් දීලා පුරුද්දක් නෑ. නෑ. ඒ කියන්නේ එහෙම දානය කියන දේ, එහෙම පරිත්‍යාගය කියන දේ ඕනි තාම සුළුවෙන් අත්විඳලා තියෙනවා. අපි ලේ ටික දෙනවා. ලේ ටිකක් දෙනවා, ඇස් ටිකක් දෙනවා, දැන් හමක් දෙනවා. මේ සියල්ලමත් දීලා ජීවිතේ දෙන්න පුළුවන් පරිත්‍යාග සියල්ලම කරනවා විශ්වවිද්‍යාලයට. එහෙම සියල්ලම පරිත්‍යාග කරන්න පුළුවන් මනෝභාවයක් තිබුණු જાතියක් අපි. මම හිතන්නේ මේ අතහැරීම කියන දේ උගන්වන එකම විශ්වවිද්‍යාලය අපි පන්සල. ඒ කියන්නේ හැම තැනම හැම මොහොතෙම අපිට ඒ කියන්නේ අපි මේක පිළිගන්නේ නැත්තුව මේ තව කාට හරි චෝදනා කරනවා නම් කිව්ව බණ වැරදි කියලා එක වෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේක මේ තනියම තම තමා තුළ අභ්‍යාස කරගනිමින් තමා ඇතුලේ ලොකු තරංගයක් කරන්න ඕන කාරණයක් නෙමෙයි. තමා පළමුව තමාට අභියෝගය තමාගේ සිතනේ. සිත දමනය කරගැනීම. ඉතින් මේ තරම් මෙසා විශාල මේ අභ්‍යාස ගොඩක් අපිට තිබ්බේ අපේ සදාචාර සම්පන්න සමාජයකට අපිට ඇතිවරමක් තිබුණේ. මිනිහව හදන්න දැන් මම මොකද ඔබතුමා කීප කරන පුංචි දෙයක් එකතු කරන්න. දැන් මේ මොහොතේ මේ අපි වර්තමානයේ ජීවන මේ විස්තීර්ණ සමාජය ඇතුලේ යම් තැනක මෙවැනි කාරණා මූලික කරගෙන වංචා කටයුතු වෙන්න පුළුවන්. පැහැදිලි. රැවැට්ටීම් වෙන්න පුළුවන්. දන්සැල්ට කියලා කල්ලි එකතු කරලා වෙන දේවල් ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් අපිට අදහස් කරන්න බෑ එහෙම කෙනෙක් දෙන්නේ වරදක් කරා කියලා. මේ සමස්ත හර පද්ධතියක් ඇතුළේ තියෙන අපේ වටිනාකමට අපි පහර ගාලා හරියන්නේ නැහැ. කෙනෙක් දෙන්නෙක් කරන වරද අපි වෙනම තේරුම් අරගෙන ඒක නිවැරදි කරන්න වෙනම වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. ඒක පාවිච්චි කරලා අපේ වටිනාකම අපි විනාශ කරනවා නම් ඒක වැරදි. පැහැදිලිව. ඒක නිසා මේ ගුරුවරයෙක් වැරදි කරාට ගුරු භූමිකාව කියන්නේ වෙන එකක්. ඒ නිසා ඒකේ තියෙන හර පද්ධතියට පහර ගැසීම අපි නරක දෙයක් කියලා හිතන කොහොමනත් මේ කතාව රසවත් හින්දාද කාලය ගියා අපිට දැනුන්නේ නැහැ. කොහොමනත් කාලය අපිට හරස් වුණා සමුගන්න. දැන් අපි හැමදාම සමුගන්නේ තවත් හමුවීමක් බලාගෙන. දැන් මේ වැඩසටහන් මාලාව එක්ක ඔබ රැඳී කියන විශ්වාසය අපිට තිබෙන නිසා අපි දිගින් දිගටම මේ වැඩසටහන් ඔබට සමීප කරනවා. ඇත්තටම මේ වැඩසටහන් පිටිපස්සේ අපිට යෝධ ශක්තියක් බවට පත් වෙනවා වෛද්‍ය අශෝක කමලදාස මහත්මයා. බොහොම පරාර්ථකාමී මිනිසෙක් තමා ගේ ජීවිතය තුළ අනාගතය වෙනුවෙන් සුපහන් අනාගතයක් දැකීම වෙනුවෙන් එතුමන් අපිත් එක්ක ගොඩාක් එකතු වෙලා බොහොම සහයෝගයෙන් වැඩ කරනවා. ඉතින් අපි එතුමන්වත් මතක් කරනවා අද වැඩසටහන අවසානයේදී. හිතතුනේ අපි සමුගන්නවා අද දවසේ ජනපෞර රටාදුන වේදිකාවේ කතාමාලාවෙන් උදු විජේර ඔබට බොහොම ස්තුතියි. අපි ආය දවසක හමු වෙමු. මේ සංවාදය අපි කරන්න නැති බොහෝ කල් ඉඳලා. අපිට කරන්න බැරි වෙච්ච තැන් තියෙන ඇති. ඒ රෙක්තකයන් නැවත සකස් කරගනිමින් මේ සාකච්ඡාවේ මේ සංවාදයේ දිගටම නිරත වෙන්න අපි ඔබට ආරාධනා කරනවා. අප සමකර දෙන්න. අපේ හුස්මත් එක්ක ඔබ ඉන්න. අපි ඔබේ හුස්මත් එක්ක ඉන්න. ඔබට ජයග්‍රහීට දවසක් අපි ගෙල්ලන්නම්. ඔබට ජයෙන් ජයම වේවා.